වැඩිමිලටාල විකිරීමට සූදානම් කර තිබූ ඩීසල් ලීටර 6600ක බවුසරයක් සමග පුද්ගලින් සිය දිනක මේගොඩ වටරැක ප්‍රදේශයේදී අතරංගුට ගෙන තිබෙනවා. මේගොඩ පොලිසියට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. මුතුරාජ වෙල ගබඩා පර්යන්තයෙන් කටුනායක ආයතනයකට රැගෙන යාම සඳහා අදාළ ඩීසල් තොගය නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ. ගල්කිස්ස ටෙම්පල් පාරේ නිවසකද වැඩිමිලටාල විකිරීම සඳහා සූදානම් කර තිබූ ඉන්ධන තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අතරංගුට ගෙන තිබෙනවා. මේ අතර මඩකලපුව කාතන්කුඩි පොලිස් සමේ ටෙලිකොම් පාර ප්‍රදේශයේදී ඩීසල් ලීටර් 1540ක් සංගවාගෙන සිටි ව්‍යාපාරිකයෙකුද කාතන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ අතර අද තෙවන දිනටත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු දිවයින පුරා සිදු කෙරුණා. QR කෝඩ් සිස්ටම් එක හොඳයි කියලා තමයි මගේ පිළිවෙලකට වෙනවා. මෙවැනි පසුබිමක් තුළ ඇතැම් ඉන්ධන පිරෝම්හල් ආශ්‍රිතව උණුසුම් තත්ත්වයන්ද වාර්තා වුණා. නරහින්පිට IOC පිරෝම්හල් ඉදිරිපිටදී ත්‍රිරෝද රථ හිමියන් පිරිසක් QR ක්‍රමවේදය යටතේ තමන්ට ලැබෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට පවසමින් කලහකාරී ලෙස හැසිරුණේ මෙලෙසින්. මේ අතර මාර්ගාංක 120 කැස්බෑව පිටකොටුව බස් රථ අද අලුයම සිට දහවනෙන් ඉවත් වී වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ QR ක්‍රමවේදය යටතේ තමන්ට ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවට පවසමින් අපිට දෙන්නේ ලීටර් 30යි නැත්නම් 40යි. ඕකේ ට්‍රිප් එකක් දුවලා ආපහු පොලිමට ගියාම සතිය ආයෙ දවස් 5ක් විතර දුක් විඳින්න ඕනේ. හරි අපි ඉල්ලන්නේ සාමාන්‍ය අපිට දවස් දෙකකට ලීටර් 100ක් දෙන්න. එමෙන්ම වලස් මුල්ල මාතර සහ මාතර මිද්දනිය පෞද්ගලික බස් රථ හිමියන්ද අද වැඩවර්ජනයක් ආරම්භ කළේ තමන්ට ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව පවසමින්. මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ගෙවීම් සිදු කර ඇති ඩීසල් නෞකාවක ඩීසල් ගොඩබෑමේ කටයුතු අද ආරම්භ කිරීමට නියමිත බවයි. එමෙන්ම ගුවන්යානා ඉන්ධන සඳහා වසරක ගිවිසුමකට එළඹීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළඹ ඇති අතර තවත් පෙට්‍රල් සහ ඩීසල් නෞකාවකට අත්තිකාරම් ලෙස ගෙවීම් සිදු කර ඇති බවද අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ දක්වා තිබුණා.